අයිබෝවන් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මුලින්ම සිරස්තල පුත්තලමේදී පැන්න කුඩු ජාමාරමේ සුරාබදු පරීක්ෂක පොලිස් දැලි පාතාලයේ තවත් කෙරුමන් දෙන්නෙක් කුඩුත් එක්කම බෝදරදී අතරංගුවට පුරාවස්තු රැකගෙන ජාති කුරුමේ තහවුරු කරන්න පුරා විද්‍යා පනත සංශෝධනයේට ජනපති සූදානම් යහපාලනේ කලේ පලි ගැනීම විතරයි යලි බලයේ ඉල්ලන්නේ ඒකටමයි අගමැති මහින්ද කියයි එක්සත් ජාතික පක්ෂ දෙකක් නැහැ ඇත්තේ මම නායකත්වයේ දරන එක විතරයි රනිල් සජිත්ලට කියයි රුසියාව අභිවකාශයේදී චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බලනා ඇමරිකාවෙන් චෝදනාවක් මුලිම දේශීය පුවත් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පලා ගොස් සිටි සුරාබදු පරීක්ෂකවරයෙකු පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා අයිස් මත්කුඩු ග්‍රෑම් 125ක් ලබා දෙන අවස්ථාවේදී 23 වනදා අලුයම සුරාබදු නියාමකවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකය සමත් වුණා එම අවස්ථාවේ මත්කුඩු රැගෙන ආ බව කියන සුරාබදු නිලධාරියා ඔහු පැමිණි නවීන පන්නේ මෝටර රථයෙන් පලා ගියා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පුත්තලම පොලිසිය අදාළ නිලධාරියා මෝටර රථය සමග ඊ රාත්‍රියේදී අතරංගුට ගනු ලැබුවා ඔහු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පුත්තලම සුරාබදු කාර්යාලයේ සේවය සඳහා පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකින් දෙදෙනෙකු හෙරොයින් සමග මෝදර ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදී මෙම සැකකරුවන් දෙදෙනා අතරංගුවටගත් බව පොලිසිය පවසනවා පාතාල කල්ලි සමාජිකයෙකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ සමීපතින් වන මවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 720ක් සොයා ගැනුණා අවුරුදු 29 හා 40 වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ සැකකරුවන් සම්බන්ධයෙන් මෝදර පොලිසිය තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වුණා ඒ ජනාධිපති බෞද්ධ උපදේශක සභා සැසිවාරයේදී ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිවවන සභාවාරය ජනාධිපති කාර්යාලයේදී පැවැතුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා පනත පුරාවිද්‍යා ස්මාරක කියන සංකල්පය තමයි පනතෙන් තහවුරු වෙන්නේ. පූජනීයත්වය නැත්නම් වන්දනමාන කිරීම ආගමික හාමුදුරන් වහන්සේලාට එහි ඇතිවන ඉඩ අවකාශ බොහෝ සෙයින් සීමා වෙලා තියෙනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි නව පාර්ලිමේන්තුවේදී අපි අලුතෙන් පනත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් තීමට අවකාශයක් තියෙනවා නම් බොහෝ සෙයින් හොඳයි කියන අදහස මතක් කරන්න කැමති අපේ සංස්කෘතියට හානි නොවන පනතක් අපි සම්බන්ධ කරගන්නව නම් තමයි වැදගත් වෙන්නේ පනත සංශෝධනය කෙරෙනවා නම් භික්ෂුන් වහන්සේලාගේ ගැඹුරු අධ්‍යයනයකින් ඒක සකස් වෙනවා නම් තමයි හොඳ महत् आंदोलन पत्न ऐतिहासिक भुवन कुमार राजमहा गुडनैल कड़ादमी पट्टल बुरा मे भुवन कुमार राजमालिग गुडनगिल मे इस्ता मेतीन गुडनगिल गुडक्ति एग्दास अटसी दास पशे अतिवेवा पुरावस्तु तम प्रश्न अग्न संरक्षण मे भुवन कुमार राजमालिग की अत्वास्ता वागे गुडनगिल ඒකාත්ම ඩීආර්ඔ කන්තෝර කියලා කියන්නේ අපි එහෙම එකක් තිබුණා ආදායම් පාර කාර්යාලය ඕකෙ තිබුණේ ඒ ගොඩනැගිල්ල අලුත් ගොඩනැගිල්ල ගෙනින් පස්සේ කච්චේරි කියලා ගිදම් කච්චේරි කියලා කොටසකට අරන් ගිහිල්ලා තිබුණා ඒක ඉන් පස්සේ මේ ගොඩනැගිල්ල නගර සභාව විසින් බෞද්ධෙන්න පටන් ගත්ත ආයතන වල ඉස්සලා මේක සමෝදා කියලා හෝටලයක් තිබුණා ඊට මීට අවුරුදු 20කට ඉස්සලා එක මහත්මයෙක් මේක බදු ගත්තා මෙයා මේකට දාපු නම මොකද සමෝදා කියන එක අයින් කරලා එයාගේ පුතාගේ නම දැම්මා. ඒ පුතාගේ නම විජේ වික්‍රමේ චාමර ප්‍රසිද්ධ බෝලෙක.
මේ බෝනක හෝටලේ කියලා නම දැම්මේ ඒක. දැන් උනේ මොකද්ද? බෝනක බව රාජ්‍යවංගේ රාජමන්ත්‍රණ සභාව තමයි මේ කැඩුවේ කියලා තියෙන්නේ. අත්ත වශයෙන් මේ මහා මඳගැහිල්ලක් මේක පට්ටපල් බොරුවක් අත්ත වශයෙන් මේ මේ පුරාවස්තු භූමිය වල වස්තුව සම්පත්තුව නිදන් තියනවා කියලා මේ ප්‍රචාරය කරන ප්‍රචාරය සම්පූර්ණ බොරුවක්. ඒක නැතිකරන්න කටයුතු කරන්නට ඕනේ. අපේ බෞද්ධ පුරාවස්තුන් මත තමයි වැඩි හරියක් කෝවිල් හදලා තියෙන්නේ. මාළඟ තියෙන ඡායාරූප මං ගිහින් මගේ ඇහිම් බලපු නිසා මට මේක පැහැදිලිව කියන්න පුළුවන්. මේ වගේ බෞද්ධ පුරාවස්තුන් මත අන්‍ය ආගමික ස්ථාන ගොඩනැගීම නිසා ඒ පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. ඒ නිසා මේ බෞද්ධ සිද්ධාස්ථාන මත අන්‍ය ආගමිකයින් විසින් යම් යම් ගොඩනැගිලි ගොඩනැගීම සම්පූර්ණ වැරදි නීති විරෝධී කාර්යයක්. ඒ අයට ඒව කරුණු අවබෝධ කරලා දීලා එවන් බේර ගැනීම සඳහා කටයුතු කිරීමකුත් සඳහා මැදිහත් වීම අවශ්‍ය වෙනවා. දැනට අපි දන්න ප්‍රමාණයෙන් 274ක් තියෙනවා උතුරේ පුරාණ සිද්ධාස්ථාන. උතුරු කොටසේ විතරක්. එයින් මේ වෙනකොට හතරක් කෝවිල් කරලා ඉවරයි. නෙළුක් කුලමට පුරාවිද්‍යාවෙන් වෙන් කරලා තිබුණා අක්කර පහක්. නිලධාරියෙකුත් පත් කරලා හිටියා. දැන් මේ වෙනකොට චෛත්‍ය භූමියේ පාදමට අල්ලා වැසිකිළිය හදාගෙන ඉන්නවා මිනිහේ. දලදා ආගමණය මුලතේ කෝකිලායි කලපුවෙන් තමයි දලදාව වැඩමවන්නට යෙදුනේ. මේ කෝකිලායි කලපුව කෝකිලායි නෙවෙයි කැකුළු ගම. කැකුළු ගම කැකුළු මල් වට්ටියක් පූජා කරලා තමයි දලදාව පිළි අරන් තියෙන්නේ. මුලති උන් නෙවෙයි මූල මණ්ඩප. ඔය ප්‍රදේශයේ නියම නම මූල මණ්ඩප. මූල මණ්ඩප කියලා කියන්නේ මුලින්ම උතුරේ මණ්ඩපයක් ගහලා දලදාව පිළිගැනීම. පුරාවස්තු හා ඓතිහාසික ස්ථාන රැකදෙන මෙන් මහා සංගරත්නයේ කල ඉල්ලීම් වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්නේ ජනාධිපතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළා. අනුමත කාර්ය පටිපාටියෙන් බැහැරව බඳවාගෙන ඇති සේවකින්ගේ වැටුප් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව රුපියල් බිලියන 7000ක් වැය කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූර 11ක් ඇතත් පුරප්පාඩු සඳහා කිසිවෙකු බඳවාගෙන නැති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා. තවත් වැදගත් කරුණු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා. ඒ පිළිබඳව ක්‍රියා කිරීම සඳහා විශේෂයෙන්ම අපි මේ පිළිබඳව දීලා තිබුණු ප්‍රමුඛත්වය අඩුයි කියලා තමයි රජය විසින් මම හිතන්නේ. ඒකින්ද තමයි මේ පමණ කාලයක් මේවට වග කියන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීමත් ඒ වගේම ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොලැබීමටත් හේතුව. මේ ඉදිරියේදී ඒ සඳහා ඒ අවශ්‍ය ප්‍රතිපාදනත් ඒ වගේම කාර්ය මණ්ඩලයත් ලබා දීමට රජයක් හැටියට මම කටයුතු කරනවා. විශේෂම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල මේ ස්ථාන හඳුනාගෙන ඒවට ප්‍රථමයෙන්ම ආරක්ෂාව දෙන්න අපිට පුළුවන්. මොකද ඒ පළාත්වල අපේ ත්‍රිවිධ හමුදාවේම කඳවුරු තියෙන නිසා. දැන් මෙහිදී කියවුණු පරිදි ප්‍රවිද්‍යා පනත සංශෝධනය කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. මෙහිදී යෝජනා වුණු පරිදි ගරුතර ස්වාමින් වහන්සේලාගෙනුත් සමන්විත කොමිටියක් පත් කිරීම ඉතාමත්ම සුදුසුයි. මෙරටින් වාර්තා වුණු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2764 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් පුද්ගලින් 2094 දිනකම පූර්ණ සුවය ලැබීම විශේෂත්වයක්. රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 659ක්. කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව රෝහල්වල අධීක්ෂණ යටතේ සිටින සංඛ්‍යාව 63ක්. මෙරටදී කොරෝනා වරණ 11ක් සිදු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ මෙවැනි විට රට පුරා PCR පරීක්ෂණ 149196ක් සිදු කිරීමට සමත්ව සිටිනවා. මේ අතර දෝහා කටාර් හි සිට ගුවන් මගින් 14 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඩුබායි හි සිට තවත් ගුවන් මගින් 4 දෙනෙකුද කටුනායක ගොන්තුරුපලෙන් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ චෙන්නයි නුවර සිට තවත් 13 දෙනෙකු පැමිණ ඇති බව ගොන්තුරුපල වාර්තා සඳහන් කළා. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමටයි කටයුතු කෙරුණේ.
ඇමරිකාවේ කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේදී 142 ඉක්මවා ගියා. ඒ ගත වූ පැය 24 තුලදී වාර්තා වූ නව ආසාදිතින් 78,000 සමගින්. මේ වන විට ඇමරිකාවෙන් පැයකට කොවිඩ් ආසාදිතින් 2600ක් පමණ වාර්තා වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා. මේ අතර කොවිඩ් පාලනයට දක්වූ ප්‍රතිචාර දෙස බැලීමේදී ඇමරිකානු ඉතිහාසයේ විශාලතම අසාර්ථකත්වයක් දක්වූ නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඇමරිකා කතානායක නැන්සි පෙලෝසි විවේචනාත්මකව පවසා සිටියා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලොව පුරා 1,59,41,806 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලැබ ඇති රෝගීන් සංඛ්‍යාව 97,24,289ක්. වෛරස් ආසාදනයේ හේතුවෙන් මරණ 642,751ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ප්‍රංශයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ගිය බව වාර්තා වෙනවා. මේ වන විට ඒ රට කොවිඩ් පොකුරු 400ක් පමණ සක්‍රියව පවතින බව ප්‍රංශ සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙනවා. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 180,000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. රුසියාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 800,000 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනේ තුරදී පමණක් එරටින් වාර්තා වන නව ආසාදිත සංඛ්‍යාව 5,811ක්. ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 800,849ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 13,046ක්. ඉන්දියාවේ වසංගත තත්ත්වය දිනෙන් දින අනතුරුදායක මට්ටමකට ළඟාවන බව වාර්තා වෙනවා. ඊයේ දිනේ තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතින් සංඛ්‍යාව 48,892ක්. ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 13,37,022ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 31,406ක්. ජපානයේ ඊයේ දිනේදී පමණක් නව ආසාදිතින් 981ක් වාර්තා වුණා. අඛණ්ඩව සිය ඉක්මවා ගිය ආසාදිතින් වාර්තා කළ ජපානයෙන් දින 5කට පසු වාර්තා වූ ඉහළ ආසාදිත සංඛ්‍යාව මෙලෙසයි වාර්තා වන්නේ. ඒ අනුව ජපානයේ මුළු ආසාදිත සංඛ්‍යාව 28,251ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 992ක්. යහපාලන රජය සිදු කළේ පලිගැනීම පමණක් බවත් ඔවුන් නැවත බලය ඉල්ලන්නේ එම පලිගැනීම් යළි ක්‍රියාත්මක කිරීමට බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොට්ටාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟවදින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයතහවුරු කෙරෙන තවත් ජන හමුවක් කොට්ටාව නගරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එය සංවිධානය කර තිබුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය විජේදාස රාජපක්ෂ, ඩිව් ගුණසේකර යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පසුගිය ආණ්ඩුව අවුරුදු 4 යාගෙන ඉඳලා රටට කරපු දෙයක් නැහැ. උන් කරපු එකම දේ තමයි පලිගැනීම. හැමෝගෙම පලිගත්තා. උන් දැන් බලේ ඉල්ලන්නේ පලිගන්න. හැබැයි මේ පාර පලිගන්නවා අපිට වඩා පලිගන්න හදන්නේ තමන්ගෙම හිටපු පක්ෂෙත් එක්ක. එයාලා එයාලා අතර තියෙන ගැටුම. ඒ ගැටුම තියෙන්නේ එයාලා සරණ කරන්නේ සිරිකොත අල්ල ගන්න. අපිට සිරිකොත අල්ල ගැනීම සටහනක් නැහැ. ඒ දෙන්නා එක්කෙනෙක් බේර ගන්න හදනවා තමන්ගේ ගාව තියෙන සිරිකොත අනිත් එක්කෙනා ඒක අල්ල ගන්න හද. මේකට මොකටද මේ එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ඉන්න තරුණයෝ එක්කහුවෙන්නේ. ඒ නිසා අපි ඔවුන්ට කියනවා රටක් දියුණු කරන්න අපිත් එක්ක එක්කහුවෙන්න. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකටද එක් වුණා. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, අපේක්ෂකයන් වන තේනුක විධානගමගේ සහ උදිත ලොකුබණ්ඩාර යන මහතුරුන්ද ඊට එක්ව සිටියා. භීමදාස පාලන කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ පමණ මරා දමන ලද තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව 4,792ක් ඉඩත් වැඩි. ගණන් හදලා තියෙන ලියවිච්ච නැති ඒවා ගොඩක් තියෙනවා. ඒක තමයි ඉතිහාසය. මේ ප්‍රදේශය තුළ මේ ආකාරයෙන් භීෂණය රජ කරපු යුගයක් තිබුණා. ඒ අවසන් කරලා අද බදුල්ල දිස්ත්‍රික්කය වඩා ශක්තිමත් ඉදිරියට ගෙන යන්න අපි තීන්දු කරලා තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කරන්න, බණ්ඩාර වෙලැල්ල ඇතුළුව සංචාරක කලාප ලෙස හඳුන්වලා දෙන්න අපි තීන්දු කරගෙන තියෙනවා. අපුදලේ නගරයේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපති කිරීම අපි තීන්දු කරලා තියෙනවා. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි බදුල්ල ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳව අපි ශක්තිමත්ව කරුණු ඉදිරිපත් කරනවා. මේ දිස්ත්‍රික්කය මෙවර අනිවාර්යයෙන්ම අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් වශයෙන් අපි හඳුනගෙන තියෙනවා.
එක්සත් ජාතික පක්ෂ කිහිපයක් රට තුල නැති බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බදුල්ලේ පැවති ජන හමුවක් අමතමිනුයි වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ රටේ එක්සත් ජාතික පක්ෂ දෙකක් නැහැ. තුනක් නැහැ. සමහරු කියන අපි එක්සත් ජාතික පක්ෂය කියලා. සමහරු කියන එක්සත් ජාතික පක්ෂයෙන් අපිට බලය දුන්නා කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් වෙනත් පක්ෂකින් තරණය කරන්න. එහේ මොකක්වත් වෙලා නැහැ. අන්තිමට අපිට විරුද්ධව ගිහින් නඩු දැම්මා. මට නම් කමන්නේ නැහැ. ඕන තරම් යන්න ඕන උසාවියකට යන්න ලංකාවේ මදිනම් ඕණ්ඩන් මේ ජාත්‍යන්තර උසාවියට යන්න ඒකත් මදිනම් සක්‍ර දෙවියට හරි ගිහින් කියන්න කොහෙ ගියත් පැනලෙනවා මේ දීලා දින තීන්දුව ආපහු වෙනස් කරන්නේ නැහැ කවුරුවත් තමගේ ජන බලවේ කියන්නේ වෙන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දැන් මේක තමන් කෑ ගහලා වැඩක් නැහැ නේ මං සුදුද සුදුද සුදු කියලා උසාවිය කියනවා තමන් කළුයි කියලා තුන් පාරක් කිව්වනේ මේක වෙන පක්ෂයක් අපිට විරුද්ධ පක්ෂයක් මොකක්ද මේ පක්ෂය උඩ කරන්න ඕනේ වල පළමුවෙන් බලන්නේ ඡන්ද ප්‍රතිඵල ආවේ ගමන් අපේ සිරිකොතට ගහලා අල්ලන්නලු යම් කිසි පක්ෂයක් කියන අපේ පළවෙනි ක්‍රියාව ඡන්දෙන් පස්සේ වෙන මිනිහෙක්ගේ ගොඩනැගිල්ලට ගල් ගහලා ඇතුළට කඩාපයින්න කියලා කඩාපැන ලයිට් බල්බ් ටික ගෙනියන්න පුටු ටික ගෙනියන්න කෝප්ප ටික ගෙනියන්න ඔකට පුළුවන් නෑ ඡන්දෙකට ඉන්න ඒකයි මම අහන්නේ රටක් පාලනය කිරීම සඳහා නිර්මාණශීලී චින්තනයක් තිබිය යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර සෙන්කඩකල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිණුවේ සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ. ලක්ෂ්මන් කිරියල්ල මහතා ඇතුළු සමගී ජනබලවේගයෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. රට පාලනය කරනකොට දර්ශනයක් තිබෙන්නට ඕන. දර්ශනීය ක්‍රියාත්මක කරන්නට නිර්මාණශීලී ව්‍යුහයක් තිබෙන්නට ඕන ඒ ප්‍රතිපත්තීන් සහ ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නට පැහැදිලි නායකත්වයක් අවශ්‍යයි දුරකථනයෙන් ජයග්‍රහණය කරලා මේ රටේ ආර්ථිකය උඩට ගන්න කියන කාරණා දැන් සුපුරුදු පරිදි අපේ මහ බැංකු කණ්ඩායමයි ඒ අය කියනවා කොහෙන්ද 20000 කොහොමද 20000 දෙන්නේ මම තමුන්නාසලට කියන්න කැමතියි පාලකයන්ගේ සහනයට මුදල් හොයාගන්නට ඕන නම් ඇතිතරම් සල්ලි දියෝ දේශපාලන වේදිකාව මේ දිනවල තව තවත් උණුසුම් වෙමින් පවතින්නේ මහා මැතිවරණයට දින ලංවීමත් සමගයි. දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් පළ කළ අදහස් ඇතුළත් 20 ජනමතය දැන් නාම යෝජනා ලැයිස්තු දිහා බැලුවාම අපිට පේනවා අපෙන් කැඩිබෙන් වී ගිය කොටස් සහ පෝට්ටුවේ කොටස් ඒකාබද්ධ වෙලා කරන මෙහෙයුමකදී මං හිතනවා වාසියක් අත් වෙන්නේ රජයට. එතකොට එය අපි ප්‍රතික්ෂේප කළ යුතුව තිබෙනවා. UMP ට කට්ටිය ඉන්නවද ඡන්ද දෙන්න මේ අපේ වජිර මහත්තයාට? ඉන්නවද? පිසු කතානේ යන්නේ අවුරුදු 26ක් විපක්ෂය තියාගෙන අපිව මේ නන්නත්තර කරලා මේ රට නන්නත්තර කරලා අනේ තව ඡන්දක් දෙන්න කට්ටිය ඉන්නවද? නෑ. අපේ බොහොම පෑදලිව කියනවා දේශ මාමක එක්සත් ජාතික පාක්ෂිකව ඉන්නවා නම් ඒ සියලු දෙනාම ඉන්නේ 100ට 100ම සමගි ජන බලවේගය කියන එක අපි අපි පෙන්වලා දෙනවා මිත්‍රෝ මම නම් හිතන්නේ ටෙලිෆෝන් එකට පුළුවන් වෙයි කියලා ඒ කාලෙත් කට්ටිය කඩාගෙන ගියා රාජාලිය අරවමකල ඒත් හොල්ලන්න බැරි වුණානේ මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහාමානීය DSN නායක මැතිතුමා හදපු ඒ දැවැන්ත පක්ෂය ඊළඟට ඒ වගේම හොඳ නායකයෝ දූරදර්ශී නායකයෝ ඉන්න පක්ෂයක් අපේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද නිහතමානීව පක්ෂයට නායකත්වය දෙනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම කියන දෙයක් තමයි තරුණ නායකයාට තන දීලා පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරනවා කියන එක පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරනවායි කියලා තරුණ නායකයන්ට කැරට් අල දුන්නා අද වෙනකන් මේ කැරට් අල දීපු එකත් මේ තරුණ නායකයන්ට කා ගන්න බැරි වෙලා තියෙනවා එතුමා තරුණයන් එතුමා ගාවට ගත්තා ඒ නායකත්වෙට නෙමෙයි වෙන දෙයකට එකිනෙකා කුලල් කා ගන්නා මේ தত্ত্বය නැති කරලා අපි નિවරදි දේශපාලන සංස්කෘතියක් මේ රට තුල එක පැත්තකින් ඇති කරන්න ගෝඨාභය රාජපක්ෂ මැද්දුන්ගේ දෑස් ශක්තිමත් කරන්න දක්මක් ඇතුව එතුමාගේ වැඩපිළිවෙල සෞභාග්‍ය දක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා හටියුදු කරමු ඉතාමත්ම වැරදි දේශපාලනයක් පෞගිය අවුරුදු 5 තුල මේක අපි එළියට කියන්න ඕන විශේෂයෙන්ම මේක කොච්චර විහිළුවක්ද කියලා නම් මිත්‍රවරුනි මේ අය 11 වතාවක් ප්‍රතිපත්ති ප්‍රකාශ කරනවා මේ දින 100 අලුත් රටක් කියලා මේක කියලා ඊළඟට මාස 60 අලුත් රටක් පංචවිධ ප්‍රතිපත්තිය කියලා මේක කියලා සජීත්‍ය සමාජ විද්‍යාවේ කරලා අන්තිමට කරපු බලු බොරුව
රුසියාව විසින් අභ්‍යවකාශයේදී චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලූ බවට ඇමරිකාව චෝදනා එල්ල කරනවා. පසුගිය 15 වන දින සිදු කළ අත්හදා බැලීම් සැබවින්ම තර්ජනයක් බවයි ඇමරිකානු න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා නියෝජිත මාෂල් බින්සි පවසන්නේ. ඇමරිකාව සහ රුසියාව අතර නව න්‍යෂ්ටික අවි සීමා එකඟතාවක් සඳහා ඉදිරි සතියේදී වියනාහිදී සාකච්ඡා ආරම්භ කිරීමටද නියමිතයි. රුසියානු අත්හදා බැලීම් එහි ප්‍රධාන මාතෘකාවක් වනු ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත් ඇමරිකාව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ අභ්‍යවකාශයේ අවිහරණය සඳහා රුසියාව පූර්ණ සහාය ලබා දෙන බවයි. එමෙන්ම තමන්ට එල්ලවන චෝදනා ඇමරිකාවේ අසත්‍ය ප්‍රචාරයක් බවයි රුසියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. චීනය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දිනෙන් දින උත්සන්න වෙනවා. චීනයේ රහස්‍ය නියෝජිතයෙකු ලෙස සේවය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු ජාතිකයෙකු ඇමරිකාවේදී වරද පිළිගැනීමත් සමග තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබෙනවා. චීන බුද්ධි අංශවලට තොරතුරු රැස් කිරීමේ අරමුණින් ඇමරිකාවේදී සිය දේශපාලන උපදේශනයන් භාවිත කිරීම සම්බන්ධයෙන් ජූන් වේයෝට එරෙහිව ඇමරිකාව මෙලෙස චෝදනා එල්ල කරන්නේ. චීනය මීට පෙර එරට චෙන්ඩුහි ඇමරිකා කොන්සල් කාර්යාලය වසා දැමීමට නියෝග කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකාව හූස්ටන්හි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමටයි පියවර ගත්තේ. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුරු දෙකට හමුවීම පෑන් පෑපුවත් සමගින් සුබ දවසක්.